ප්‍රේමදාස මහත්මයාගේ පස්සේ යනවා කියන කතාවත් ඔය සම්බන්ධවත් එක්ක තමයි මේ විනය ක්‍රියාමාර්ගය ගේන්නේ කියන කතාවත් කියන. නෑ එහෙම එකක් නෑ, ඒක අසත්‍යයි. ජනාධිපති අපේක්ෂකරු තෝරන්නේ හන්දි ගානේ නෙමෙයිනේ. අපි නායකයයි නියෝජ්‍ය නායකයයි දෙන්නම බේරගෙන එකමුතුකම තියාගෙන වැඩේ කරන්නම්. ඔබතුමාලා ප්‍රශ්න හදන්න නැතුව ඉන්නකෝ. ඔයාලට ඕනෙම කඩන්න. අපි අපිට ඕන වෙලාවට අපේ න්‍යාය පත්‍රයට තමයි යන්නේ. වෙන න්‍යාය පත්‍රයකට අපි අපේක්ෂකව නම් කරන්නේ නෑ. අත වශයෙන්ම පරක්කු වෙරි. නායකත්වය කවුරු හරි විවේචනය කරොත් එහෙම මම කියන්නේ පක්ෂයේ අනිවාර්යයෙන්ම විනයානුකූලව ඉගෙන ක්‍රියා කරන්න ඕනේ. ඔබතුමා සඳහන් කරන ආකාරයට ඔබතුමාත් යම්කිසි ආකාර සුදුසුකම් සපුරලා තියෙනවා ජනාධිපති වෙන අපේක්ෂක සඳහා. අත වශයෙන්ම ජනාධිපති අපේක්ෂකයයි වගකීම මට බාර දෙනවා නම් මේක ජයග්‍රහණය කරන වෙයි කියන එක කජ්ජක් නෙවෙයි කියන එක මම කියනවා. අණ්ඩුපක්ෂ සුදුසු අපේක්ෂකෙක් තේරීමට මෙතෙක් කල් මරණයක ඇත්තටම තාම විවේචනාත්මක දෙයක්. ජනප්‍රියතාවයේ කොහෙද තියෙන්නේ, කාටද කියන්නේ තියෙන එක පිළිබඳව තීරණයකට එන්ට බැරි වෙන්න නම් ආණ්ඩුපක්ෂ ඒ පිළිබඳව අපි කනගාටු වෙනවා. අපේ අගමැතිතුමා සහ කවි කරුණානායක අමාත්‍යලයා ජනාධිපති මෛත්‍රීපාලසිරිසේන මහතාව හමුවෙලත් මේ විධායක එවැනි යටි කුට්ටු වැඩක් කරනවාද කියලා අපි දන්නේ නැහැ. කරනවා නම් යටි කුට්ටු වැඩක්. ਉਹ කොහොම කරන්න බෑ. අපිත් එක සාකච්ඡා කරලා කරන්න ඕනේ. අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඔබතුමා සහය දෙන්නේ කටිමුකු. ඒක නම් හොඳ ප්‍රශ්නයක් මල්ලි. මම හැබැයි එක කණාවයකයක් කියන මේක රෙකෝඩ් කරලා තියාගන්න මේ කවුරු ආවත් මල්ලි හොරුණන් අල්ලන්නේ නැහැ මල්ලි. ඒක නම් උඹර එක.